ඔබ විශ්වසිනය පත්කාතත් කලින් රට කියෙන ස්වාදන රුපායින රස්්‍ර දාය ප්‍රධාන පෝොත්‍රීකාශය සමඟගයි අදත් එකතු වෙන්නේ. මම චාරිත දනංචය පමණු හේන්ත්‍ර. මම විශාරාදේවේද්‍ර ප්‍රථමෙන් අවධහනය යොම කරන්නේ දව සුනුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් තලවෙත. කොරුණ පොකුරට අදත් එක් දහස් පන්සියක්. ඒකුවෙන් රජයට බිලියන තුනක බදුපාඩුවක්. සෞඛ්‍යා රක්ෂිතව වනෝද්‍යාන අරින්න වෙදිමත් සැලැස්ම. ජනතාව සමග එක්වී කාබනික පොහොර සටන ජයකන්නා බවට ඇමති දිනේශ්කෙන් සාතිකයා. ඉන්තියාාවේ කොරෝනා බරණ ලැස් තුබ බොරුුවෙන ලකුණු ර ස්මාට් කැබරත ආනයියේදී රේගුව අඩු බදු ප්‍රමාණයක් අයිකරපු හින්දා රජචේත්‍රපයල් බිලින තුනක පාඩුවක් සිද වන කියලා කෝපා කමිටු වාර්තාවෙන් මෙවැනිමිට හෙළි වෙලා තිබෙනවා. ඔචරත වාහන ආනයනෙන්දදි සිද්වෙලා තියෙන තවත් බදු අහිමිවීම් ගැන මෙ කමිටුව කරුණු හෙළි කරගත්තා. කැබ මාදිලේ වාහනසරෝපේයටට සමාන අයරෙන් නිෂ්පාදනය කරතිබූ ස්මර්ට් ැබ් මතිලි වාහන ආනයිනී කිරීමේදී රෙගව අඩු රේගු බදු ප්‍රමාණයක් අයිකරදදි වෙනවා. එ එක්වාහනකින් රුපල් මිියනේ බැකින් වහන තුන්දහසක් සදහහා රුපැල් බිලියන තුළක පාඩුවක්සිදු ඇති බව රචීකිනුම් පිළබඳ කාරක සභාව නිීක්ෂණය කරති බෙනවා. එම කාර්ක සවහවේ සවහපති මහචරයතති සවිතරණ මහතා පාර්ලිමේන්තුට ඉදිරිපත් කළ රචීකනුම් පිළබඳකාරක සභාවේ නවවෙනි පාර්ලිමෙන්න්තුව පළමුවෙනි සැසවරයට අදාළ පළමුවාර් තවේ මේ බව දැක්වෙනවා. ොරෝනා ආසාතයන වුණු එක්දහස් පන්සේ හැට හායතිනෙක් අද දවසේදී හතුනා කෙනතිබෙන පා. මේ වරසේ ්‍යප්තිය පාලනය කරන නම් ජනතා සහයෝගේ අත්‍යවශවයි කියලයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. මෙ අතර හෙට දවසේදී තවත් සයිනෝෆාම් එන්නත් මලියන දෙක් අපේ රට බෙන්න්න නිය මෙතයි. මේවා දිස්්‍රික දොලහක එන්නත් කරන වැඩසටන සහා යොදාගන්නයි සැලසුම් කරලා තියෙන්නේ මෙරටින් වාර්තාවන සමස්ත ආසාධිතයන් සංඛාව, දෙලක්ෂ අනු දහස් හත්සේ දහනමයක් දක්වා ඉහල කොස්තිබෙනපා. මෙ අතුරින් විසෙක් දහස් පන්සේ විසි පස් දෙෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබෙනපා. දෙලක්ෂ හැටතුන් දහ හත්සේ පනස් අට දෙෙකු සුවෙල පාතිබෙන පා. ෙල්ට ්‍රේදය ්‍යාපත වීම පාලනේසන් හා ජනතාවගේ සහයෝකයේ ඉතාම වැතත් පව සෞඛ්‍යසිවා අධ්‍යක්ෂණරාල් වදස ලකුණවර්තන මහතා පවසන පා. ්‍රි ලංකාවත්තුල පලවි රැල්ල බේක ප්‍රේදයක් දවන් රැල්ල තිබේෙව ප්‍රේදයක් තුන්ෙන් රැල්ල අපිට යුකේ ප්‍රබේදාව එල්ළට ැන් ෙල්ට ප්‍රේද ඇල් තියන ැ ෙල්ට ප්‍රබේදයක් අපි තිස්සයි දෙනකට හොයාගෙන තියෙන හොයි ්‍රේදාවව අපිට කරන්න තියන්නේ සරල වූ කෙටික්‍රම හතරක්. අි තාමත් රෝගින් එක්දස් පන්සයක් දෛනකෝවාර්ත වන. කාලසීමාවක සිටන්නේ අපි සංචාර්නසීමාවල් අඩු කල්ල තියෙනවා රට හැකිදක්වට අපි වූර්ත කරල තියෙනවා මහජනතාවට ලොකු වගකීමක් තියෙනවා මෙම සෞඛ්‍ය පුරුදුවට අනුගැතවමින් තමන්ගේ දෛනික කටයුතු කරගෙන යම. හැටන් නකේ කොරුණා ආසාධතයන් එකො ස්තෙනෙකූ හඳුනා කෙන තිබෙනවා. එම ආසාධ්‍යයන් ප්‍රතිකා මධ්‍යස්ථාන කරා රැකිනයමට පමිණ ගිලන් ප්‍රථය කරිය රුහාහ ගම්වාසින් අතර නසුන් තත්ත්යක් දයහට කරුණා. යාපනය නකරේ කොරුණාවන් බේරගනීම සඳහා යාපනය ආරක්ෂකසේනා මුලස්ථාන මලිත්වෙන් විශෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. ජනාීරණ ස්ථාන විශ්බී ජහරුණණයකිරීම ජතාව දැවත්කිරීමමඇතුළු ක්‍රියමාර් ගැසක්මට ඇතුළක්. ැස්පෑව ජබරලේ ප්‍රදශේ ඇඟලුම්මලින් කරුණා ආසාධිතයන් එකසී විසි දෙනෙකු හඳනාගෙන තිබෙනවා. එම ආයතනය පුද්ගලන් එකේ අසූ හයතෙනෙකු PCR පරීක්ෂණයට යොමු කිරීමේදී මෙම ආසාධතයන් හඳනාක නැත්තේ. බස්නාර පලාතේ වයිස අවරදුත් තියට වැඩි චරතාවකින් සියයට අසූ හතරකට වැඩි පිරිසකට මෙවන් ට එන්නත් ලබාතීම අවසන් කරතිබෙනවා. ලංකාවට දැන් එන්නත් වර්ග හතරක් ලැබිලතියන මේ වන විට සයිනෆාම්න්නට මොඩැන එන්නත ෆයිසර එන්නත ඒවගේ මැස්්‍රසිනික එන්නත අපිට ලැබෙන්න්න තියනවා මෙවන් වාතාවරණයක් ඇඩතේ එන්නත් තෝරන්ඩ එපා. තමන්ගේ ප්‍රදේශයේ සෞවඇදිවාරි කොට්ටාශයේ ලබාදන කුමන එන්නත. අනිවාරෙන් ලබාගන්නාල හැටියට මම ල්ලා සිටිනවා මෙම හැම එන්න තක්ම ලෝක සෞඛ සංවිධානය අනුමත කරලා කෝවිදධන මේ වසංගත රෝගයට ජඩිසත්කාරය එකකවලට යොමුවන සංඛයාවත් අඩු කරන්න පුළුවන් කියලා ඔවුන් සොයාගෙන තියෙන්නේෙ සතමයි මෙ එන්නත් තවන් මෙ කලා තියන්නේෙ. දිවන පුරා එන්නත් කරන වැඩසට හනද වතුරටත් සාර්ථකව සිදු වෙන පා.ඒය අනුව මෙට තුළ කොවිත් මර්තන් එන්නත් කරනය සම්පූර්ණ කළ පුද්ගලින් සංඛාව ලක්ෂ දහත ඉක්මවාතිබිෙන පා මහො එන්නක පල්මු මාත්‍රාව ලබාඇති පුදගලන් සංඛාව හැට එක්ලක්ෂ තිස් අටදහස් හත්සිය පන සතා. දෙවන මාත්‍රාව පුද්ලයන් දහත් ලක්ෂ දහතුන් දහස් හයිසේ අසු හයිදනෙකුට ලබාතී තිබෙනවා. යුදහමුදාවද එන්නත් කන වැඩසට හැනට තෞරටත් සක්‍රියවදායක වනවා. බත්තරමුල්ල දියත වයන යුදහමුදා එන්නත් කන මධ්‍යස්ථානහේදී බස්නා අහිර පලාති පදිංචි, වයිසෞුරුදු තියටට වැඩි පුදගලයන්ට එන්නත් ලබාතීම වැඩස ටනානක් මේ අනුව ක්‍රියත්ම කෙරුණා. නාරහින් පට යුදහමුදාරුවල් පරිශ්‍රේද එන්නත් කරන වැඩස හන ක්‍රියත්ම කරුණේ යුදමුදාව තායිකක් වවේ. කොවිද්ධහන මේ වැලැක්වීම යුදහමුදා නිල වෙබ්බඩවිඔසේ ලියාපදිංචි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන්ද එන්නත් කන වැඩස ධන ක්‍රියත්මකිරුණා. අපෝස්ස සාමාන පෙළ විභාගේ අදාළ ප්‍රයෝගි පරීක්ෂණ සිදු කිරීම හවන සෞඛ්‍ය නිර්දේශ මේ වනිවිට අධ්‍යාප නමත්්‍යශයට ල පාීතිබෙනපා. ජනතාවත් එ එකතු වෙලා කාබනික පහොර සටන ජයකරන්න රජයස් සෝ දානම් කියලා අමත තිනේශ කුණවර්තන මහතා ප්‍රකාශ කරනපා. කාබික ගොවිතන තිවනේ සෑව ප්‍රදේශකම වගේ මෙවැනිකොට ආරම්ම කර ලයි තියෙන්නේ. බහරකම පතිකොට ජයකතමාතේ ප්‍රා පරිස්ශ්‍රේදී කාබික පහර නිෂ්පාන ්‍යපතියක් අමත්‍ය දිනිශ්කුණු පරිතන මහතාගේ ප්‍රධහත් ව ආරම්භ කෙරුණ කාබනික පහර නිශපාන පිළබව මෙහිදී පූර්ණ දනුවක් ලබාීම සිදුබන. ආර්ථිකය හරිතා ආර්ථිකය අපවට පත්කිරීමේ ලක්කයට ගමන්කරොත් අපි දේසා රටබල්ලොල්ලින් එඩන මේසායිනක බොහෝ විට ආනිදායක තත්ත්වයන් දීර්ල් කාලීනවා සිදුවීම වලකෝ ගැනීමට පුළුවන් බවපු කල්ලති ගමින් ගමට මේ ආරම්භ කර තිබෙන වසායනික පෝර නොවන්න බොහොර ඇතිකරගෙනඒ වගාමට යොදාගෙන හරින් ස්වම්පෝතතිවේ ැකි ලංකාවකෙට ගම කරන්න පුළුවන් අත්තන කල්ල වීරකුල ප්‍රදේශී කාබනිික පහර භාවිතෙන් සිදුකළ වගවන් සාර්ථක වී තිබෙනවාා. මේ ප්‍රදේශක් කරේක පමණ බොහොමි ප්‍රදේශක, බෝගවර්ග රැසක් කාමනික පොහොර භාවිතෙන් වගේ කිරීම සිදු කෙරුණ. එම වකාවන් සඳහා අවශ්‍ය කාබික පහොර තම ඉඩම තුළ දිම නිෂ්පාධනය කර ගැනීමට එල් ඒ විජිසිංහ ගොවි මහතා සමත්පනා. ලල්න්නාව ගො සංවිධහන පහක සමාජිකයන්ද කාබික පොහොර නිෂ්පාදනයේ ආරම්භ කලා. කොළඹ නකරට අසන්නේ කුමරුවක් කරකසිතිහක් මේ වනවිට අස්වැදීම සඳහා සූදනම් කර තිබෙනවා. මෙ වකවන් සඳහ අවශ්‍ය කොම්පෝස්ට් පහොර නිෂ්පාන කටයුතු සාර්ථකව සිදු වනවා. කාබනික දේර පොහොර නිෂ්පාදනයද ඊට ඇතුළ.. අර්ථසාධ කරමුදලෙන් බදවාය කරන්න ආණ්ඩුවට කිසිීමම අදහසක් නැහැ කියලා. ඇමති බැසිල් රාජපක්ෂමතා පවසනවා. හජන නිියචිතයන් ආඩුකාරුන් සහ දිස්්‍රක්ල එකකම්රුන් සමඟ මාත්‍යවරයා අර්ලිකහ බන්තිරයේදීසාකච්චාවක් පවැත්පුවා. එහිද අමාත්‍යවරයා ප්‍රකාශ කළි අර්ථසාද කරමුදලින් බදු අඇකිරිමයා දහසක් රචීට නැති බයි. අනවශ්‍ය වී දම් නාස්ති හා දෝෂනයම කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියා. තාක්ෂණය ආශත්‍රීත රැකියවලින් බේවනවිට ඩොලර් බිලියන එකයි දශම දෙකක පමණ ආදාමක්. මෙරට හිමි වනවා වෙනත් රටවලින් පවා මෙරට තාක්ෂණවේදීන්ගේ සහය ලබා කන්නා ප්‍රවණතාවක් පවතින බැවින් එවැනි ආදාය මාර්ග කකිරෙහි වැඩ අවධනයක් ොමු කරන බවට බැසිල් රාජපක්ෂම හතා ප්‍රකාශ කලා යෝජ කියන්න පහස්සතාවට පත්වීම වැැක්විය යුතු. එෙන්ම ආයෝජකැන් දෙරිකැන්වීමේ ක්‍රමවේද කිරෙහි අවධනය ජොමු කළ යුතු බවද මුදල්ලමාත්‍යවරයා මෙහිදිි ප්‍රකාශ කලා නොරචෝලේ තාප විදුරිි බලාකාරේ හතරවන අදිර ආරම්භ නොකරන්න ජනාතිපති ගෝටාවේ රජචපක්ෂමතිතුමාක් ගත්ත තිරුණේ අගේ කරනවා කියලා, සර්ව ආගමික නයකින්ගේ සභග ප්‍රත්ති බාතිය මොකදී අවධාරණය කරුණා. මේ විදුලි ලාගාරය වගේ දේවල් ඇති කරලා ඇතිවෙච්චා හානිියදැම් විසාාලයි. ඒ වගේම තවතවත් විිදුල් බලාගාරය පුළල් කරගෙන කිිහිල්ලා. ශාල ප්‍රදේශයකට මෙලු කූහානනියක් සිද්ධ වෙනවත්තාවක් වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා පොරොන්දවක් දීල තියෙන වනෝරොච්චෝලේ විදුලි බලාගාරයේ වැඩි දියුණු කරලා තවත් පුළුල් කරලා හදන්නේ නැහැයි කියනක ජනාජබෙත්තුමා විශ්සාාස කරනවා ගල්ලඟුරු විදුලි බලාගාර වලින්ම මේ දේවා. කරන්නගුවොත් මුල් ලංකාවම විශාල පරිස්ත්‍රාණීකට පත්වෙනවා නබ රජයේ දැක්මානුව දෙදස් තියවෙනකොට මෙවලි මිදිලා තනිකර පුන්නර් ජනීය බලශක්තියන්කෙන් බල ශක්තිය ලබා දෙන්න ඕන කෙන තැනක න්නවා අප එකකොඩක් කගේ කරන මේ ප්‍රශ්න නිසා ගල්ලඟුරු වලාගාර ඉදිරියට ගෙනයන්න දෙන්න නැහැ කියෙන තීරණන්නේ අප රු ජනතිපතුමා අරගෙන තියෙනවා තිැපි ගඩක් එක අගේ කරනවා ඒ ඉතාමත්ම තාලෝචිත මානව හිතකාමී ීරණයක් හැටියටයි අපි දකින්නේ බොද හේතුව මේ ප්‍රදේශීන ජනතාවගේ ඒ ජනජීවිතය ආරක්ෂා කරන්න නම් මෙනි තීරමයක් ගැනීම කාෝචතයි ජනාරරිිපත්තුමාට අපගේ ස්තුතිය පුද කරනවා කල්පිට අරදීපේ යලුම නතාවගේ තරාකාරයක අස් වැසිල්ලක් අපේ ජීවිතමල අපේ නතාවට තවත් කෙනකුට වෙනස් කරන්නට ඉට දෙන්නේ පයි කියෙන ආයාචනය අපි සුදු කරනවාමකද හේතුව එම නත්තන්තුමා තරණ ගන්නවා තවකාල පිචය දත්තුල තීන්ද තාකෙනෙකට වෙනස් කරන්න පුළුවන්ෙන්. නන ්‍ය ප්‍යය නිසා මස දෙක් වහල තිබ ජාතික වනෝද්‍යන ආපහු විෘර්ත කරන්න රජය තීරණයලා. කිසියම් සැලස්මකට අනුව විෘත කරනමි වනෝද්‍යානවල තත්වය සයාපලන්න ඇමතිTCබ රත්නායික මතා කටයතු කලා. කවුඩුල්ල ජාතික වනොද්‍යන නිරක්ෂණය කළ අමාත්‍යවරයා එම උද්‍යාන පිවිසුමේ ඇති සංචාර්ක මාර්ගෝපදේශ පූරවල පවත්නා අඩුපාඩු පෙන් වාතුන්නා. ප්‍රේශ කවලු දෙකක් විවෘත කර, ප්‍රමාතිකින් තුරභ වනොත්්‍යනයට ඇතුළුවීමට ඉඩ සලසනලෙසයි, මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ. औෂදී පානයක් ලබාතීම සඳහා අවන් හැල කාරම්භකිරීමටද මෙහිී තීරණය කෙරුණා. කවුල් ජාතික වනොද්‍යනයට අදාළ වේ අඩවයක් ආරභ කරනලෙසිටද අමාත්‍යවරයා උපදිස්තීති වෙන පා. මේ අතර පොල්පැල ලක්ෂ හතලයක් සිටවීමේ ජතික වැඩස්තැනට සමගමීව මරිගම පල්ලේ වෙල නුංගමුව කැන්දලඳ ප්‍රදේශේ පොල් පැල සිටවීමේ ව්‍යපෘතියක් ක්‍රියත්මක කරුණා. කාපනික පෝරෝජතා කනිමින් මෙම වකාව සිදු කිරීම විශෂත්වයා. මරිකම ප්‍රදේශය සභමන්ත්‍රී, අයජන සේපල මහතාගේ මූලිකත්ව වෙනු ව්‍යාපෘති අරම්භ කරුණේ. ැනට සහල් කිලෝග්‍රෑම් එකක් අලවිකරන මිලට වඩාරුපියන් විසකටත් වඩා මොදලක් අඩු කරලා. ඉදිරිස්සාති දෙකේද අලි කරන්න පියවරගන්න ව කියලා ආචාරය බන්දල ගුණර්තන ඇමතිවරයා ප්‍රකාශ කලා. එවගේම රචේ සහතික මිලටම වී මිලදීගන්න සහල් මෝල් හිමියන් එකඟගනා කියලා මහින්තානන්ද අලුත්ගමගේ අමත්්‍යවර කිව්වා. ෘිර්මමාත්‍ය මහින්දාලන්ද අලුත්ගමගේ මහතා සහ වෙල අමාත්‍ය ආචාර්ය පන්තුල කුණවර්දන මහතාගේ ප්‍රධානත්වෙන් සහල් මෝල් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වනාා. ඒ කෘෂිකර්ම අමාත්‍ය ශේදී. එහිදී රජයේ සාහතික මිලට ව ිලදීගනිීමසඳහා රජය සමඟ එකතාවට එලබීමට සීලු සහල් මෝල් හිමියන් කටයතුකරතිබෙන වාා යනුව ප්‍රමිතින්යුතු නාඩ ව කිලොග්‍රෑම් එකක් රුපියල් පනහකටත් සම්බා ව කිිලෝග්‍රෑම් එකක් ෘපියල් පනස් දෙකටත් කිරි සම්බා ව කිලෝග්‍රෑම්ක් රුපියල් පනස් පාක මුදලට ි. ගැනීමටයි එක ව ඇත්තේ. ජනධපති ගෝටාබේ රජපක්ෂ මැතිතුමා බලේට පත්වීමින් පසු. ගොවි ජනතාව ආරක්ෂ කිරීමට වීසඳහා රජේ සාතික මිල එල දෙමීමට කටයුතු කළ පව මෙම සකච්චාවට එක්වෙමින් අමාතය මහින්දානන්ද අලුත්ගකමගේ මතා ප්‍රකංශු කලාා පි දක් පහුගේ කාල වී මල අධිකලෙස වී මලදීගත්තා එවගේම හල්මල ඉතාම ඉහල ගිය. එනිසා අද සමස් ලංකා වි ල් හිමියන්ගේ සග හ පරිම වි හිමියන් ධ්‍යම පරිමන ල් හිමියන් සුරු පරිමන ල් හිමියන් සන්පකා සබන්ධන්න හිමියන් සියල දන අද ෘෂික මත්‍යය ැත් ලඳ මත්‍යය ත් සකක් ක ාව මේකන්නේ දලා කිසි සේත් රජය සහතික මලකට හ වී ලදීගෙරම් කරන්න නෑකිීම. ඒනිසා අද දිනෙ දලාි අනි වාරයෙන් ලද ගන්න ල . ම ල් ම මලදිගන කටි කරනෑ මෙම සක්කච්චවසඳහා සහභාකිවී සිටි සහල් මෝල් හිමියන්ත මිලෙස අදහස් පලක්ලා රජය තේන්දු කරන්න ලද වීමිල ඒමිලටම ප්‍රයතනත් ලබාගෙනීමට තිීදු කරපු බව ඒ අල් වෙන ම ප්‍රකාස කරන්න කමති. මගතන ලංකාවේ පලවිනි වතවර තමයි කුසිිර ඇමැතිවරයත් වෙළ දමතිවරත් ලංකාවේ සහල් විස්පාදනය කන්න මහ පරිමාන මදධ්‍ය පරිමාන සුළුපරිමාණ සහ සවම්පකාර සමිති එක්ම ස්ථාවරයක ඇවිල්ලා අද මේ කුසිගරමත්තහන්සේ මේමගේ ප්‍රකාශයක් කරන්නට. යමුගන්න්නේ මඟදන්න රටේ පරෝජන් නතාවගේ වාසනාවක්මේක. රජ අපහට පත්ෙ පාරෝ කැන්් වැඩිමිල හල්ලැබෙන වෙලාේ ගරුවෙල ද මත්තුමාම කිිල්ලීමි පරිදි සමූපකාර සගම් තමා සහතික මිට ටහල් සැපයයි. පි වෙලද මැත්තුමාගේ බොහෝ වෙලාවල්ලට ඉල්ලීමම් කරමේ හල් පාලමල ක්‍රියාත්ම කරන්න කියලා. අද එතුම අපිත්තක්ක පොරොන්දුනා ගෝස්තු පහල වෙනකට අනිවාරෙන්ම නීති පෙත්තුමාටයෝ යවලා තියන ගැසට්ක කැබිනට් එක කර දාලා ක්‍රියාත්ම කරලා දෙනවා කියලා. මේ සම්බන්තව අදහස් පල කරමින් අමත්‍ය. චාර්යන්තල කුණුවර්තන මහතා සඳහන් කළේ, තමා වෙළඳ අමාත්‍ය දුරුව දරන කාලේ තුළ, ගොවිියත් පාරිභෝකකයක්ත් අරක්ෂා කරගැනීමට සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා පවයි. ඊට අදාල අනපනත් සංශෝතනයට කැබිෙට් අනමතිය ලබි ඇති පවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලා. ගොවින් හා වීමෝල්හිමියන් නොවන වෙනත් පාර්ශ වලට වීතක රැස්කිරීම තහනම් වන අතර එසේ කළහොත් එම තුගසියල්ලම. රජේයට පවරාකිනීමට අවශ්‍ය නීතිමය විවිධාන යොදන පවත අමාත්‍යවරයා පැසවා. මෙතර අද රජ ප්‍රෝති්‍ර දෙපාතමිතව පැති මත්ත හමකට අමත්‍යවරයා එක් වුණ. එහිද සහල් ිල සම්බන්තයන් අමත්‍යවරයපල කළේ මෙවන් අදහසා. දැ සහල්මිල අපි දන්නවා නනාඩුවක සය විස්සයි සම්බයිකසිය පනායි කිීරි සම්බ දෙසිය විශසට කන්න. අපි තව සති දෙකත්ව වනක් ඇතුළට මේ තියන නිිල රුපියල් විශසකටබා වැඩි ප්‍රමාණකින් අඩුකිරීම සඳහා අවශ්‍ය නීතිීති වෙනකරලාතිය. වැඩිමිලට ල්වි කලාම දඩේ දෙදස් පන්සියක ලක්‍ෂය දක්වා වැඩි කරලාතියනවා. හජිය මටිට්ටුන් ලක්ෂයක් ගෙනල්ලා ආරක්ෂිත තොගේලෙස ඉදිරිකාලය තුළ ගබඩා කරණය කන. වීසාහතික මිල ගෝීට ගවන්. එඇැ සදහතලි සතරයිට වඩ වැඩියගේවල ඕන කෙනෙකුට ගන්න පුලුවන් හැබැයි විකුණන්න නන් දෙන්න. සාමාන්‍ය ජනතාවගේ ආහාරය වන බත රෘපියල් සීට වඩා වැඩිවෙන්න දෙන්න නාඩුසාහ කැකුළුහල්ලොල මිල ඒක ගන අපිසාහතිකයත් දෙනවා. මෙය අතර රාජ්‍ය සේවකින්ගේ වැටුක් පැඩිකිරීම සම්බඳව විත පාර්ශ්ුව සිදුරන ඉල්ලීන් පිළිඳවද අමත්‍යවරයා අදහස් පලකලා. පිළිගන්නවා මේ රටේ ගුරුරුන්ට වැටු වැඩි වෙන්නවා මාසෙකට දාදා පලොස් දා විසිදාවල් බැගිින් පඩි වැඩ කරන්න පුුව හැයි වැඩි කරන හම සතයක්ම බදු දඩයමක් කරලා රයේ ජනතාවගේෙන්ම හූරල ගන්න ඕනේ මේ බදු පීඩනය මේ වෙලා විදි තවත් ජනතාවට දෙන්න බැහි ගෝටාවේ රජ පක්ස ජනනාධපත්තුවා තමයි මේරටේ ජනතාව මත පටෝල තිබුණ අසමිත බදු පීඩනය අඩුකරපු එක ප රාජනයි එනිසා අපි සාකච්ඡාව සම්මෘතියක් ති කරලා මේ ඉල්ලීම් කල්දාලා මේ රට ටල්ල තියන ත්්වය ගැ දරන්ගේ අනාගතය ගැන හිතලා මේ ගෙනුම් ම ගැනීමේ ක්‍රියාවඩි අකණ්ඩව කරගෙනයයාමට දායකවීම අතිශයෙන් වැදගත්වෙන. බලන්කුඩ කල්තුොට කැල්සයිතනදයෙන් නිෂ්පාදන සිද්ධ කරලා රටට විශාල විදේශ වරමයක් එන්න ඇමති මහින්ද අමරේර මත්මයස්ූ ධනමෙන් ඉන්නවා දත්වහෙත් මෙෙත් පෙති තීත පහර ආතිය නිෂ්පාදනය කිරීමසන හා කැල් සයිට්චු දගන්න පා. ෝක හොම පිරිදු කැල්සයිට් සහිත නිදිය ලෙස සැලකින්නේ බලංගුඩ කල්තුට මෙම නිතියි. එම අමත්‍රවී යුතාගැනිමින් අකේ එකතුකළ නිෂ්පාදරසන හා කර්මාන්ත ශාලාාවක් පිහිටවීම අවබෝධතා ගියවසමකට පරිසර අමත්තැ ශී අත්සන්තබනා. ඒ සිදු වයේ අමාත්‍ය මයින් දමරවීර මහතාගේ ප්‍රදනත්වයෙන්. මට හිදනි නිරේක්ෂණය වුණු කාරණය තමයි අක්කර ගණනාවක භූමිභාගේ කැල්සයිට් කඩල්ලා ඉවතලන කොටස්. පිල්ල වන එග ලොක පරිසරහයයක්ක් කලා තිබුණේ කිසිදු ප්‍රෝජනයක් කරගෙන තිබුණේ දමහජර්තුමල්ල කිවවා මේකෙන් ගන්නපුළුවන් ප්‍රෝජන පිළිබඳ ීන්තා දන්න දත් බේත්වලට විවිධ අන්සවලට උපකරන්න අනිෂ්පාදනයට සමහර බෙත්වර්ගවලට පවා ගන්න පුළුවන් කියනක තමයි මේ අන්සවලින් පැහදිලි කල්ල තිය. එස අපි පලමනිිය අදීර විදියට අපේ බලාපොත්ව මේ දැනට අහර දැම තිබෙන මේකොටස්්‍රෝජයට අරගෙන කර්මාන් සාලාාවක් සගස් කර මේ රටින් යන විදේශවනිීම ඉතුර කරගන්නත් මේ රටට විදේශවිනි මේ ගගේන වල තක් බවට මේ පත් කර ගන්නත් තම අපේ බලාපොරොත්තුවද. සවපාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනු යමින්සාංකර සම්පත් භාවිත කරමින් වඩ හොඳ ආර්ථකයක් ගොඩගගැනීමේ ක් එක් පිය රක්විදියට මුූතු පරිසරය ආක්ෂා කරකිනීමේ පවැි පිළිවෙලක් ක්‍රියත්මත කරන බා. මේයතර ක් පෙස්ල් නවකාාවෙන් පිඩාවට පත් කොළඹ දිශ්‍රකයේ දිීවර ජනතාවට වන්දි ලබාදීම තවතුරටත් සිත වෙනවා. රාජා මාත්‍යය මොහන් පීද සිල්වා මහතා වැල්ලවත්ත අපවහට පවිත්‍රාාර පරිශ්‍රවය නිරක්ෂණය කලා. මෙම ස්ථානයෙන් වැල්ලවත්ත වෙරලතිරී සිට කිලෝබීටක් දුරට මුහදට අප ජලිය බුදා හැරීම සිදුවනවා. එමගින් සමු්‍රයට හානි සිදුවන්නේ දැයි රජ්‍යාමාත්‍යවරයා සොයා බැල්වා. මුහදත්තක්ක සම්බන්ධ වන ලොකු ආර්ථිකයක් ජනපි කතා කරනවා හබයි ඒ මොරදේ කරන්නත් හොඳ අපිට සාගරක්තිෙන් ඕව හොඳ වෙරලත්තියෙන්න්න ඕන ඒ අනුව අපි තීන්දුවක් ගත්තා අධකරු ජනාතිපත්තුම අපේක්ෂාරන හොඳ ආර්ථිකයක් මුහදෙන් ලබාගන්නේ කොහොමද කියනේක අපි කලපගන්න. ඒයන්නුවතම අධිම මේ ශේෂ්‍ර චාරිකාවී පලතවෙන්නේ. අපේ මුහුදු සම්පත ආරක්ෂ කර ගැනිමි වැඩ පිල්වෙලා අපි ක්‍රියාත්ම කර. ූලිකෝන් පලවෙෙන අන්තර් හිිකම් පෑම ොලමලියන හතලයක් කිල්ලවවා එකක ඔවුන් අපිට ිලියන හත්සය විස්සක්ට ලබ දුන්නාඒ පලවෙනි දීමනාව නමු ඔවන් කිසිමවෙලක ඉදිරි දීමනගේම ප්‍රතික්ෂේප කර නහ ඔවන් අපේ ඉල්ලා සිට අනෙකු දීමනා සඳහා බැඩි දුර විස්තර ැඩට අපේඒ විතර ඔවන්ට දෙන්නට පටයුතු කරමින් සිබෙනවා තව අතුරමන්දිි කීපයක්ක් ඔවන් ඉල්ලන්න බලාපොරත්යන ඒගේ පරිසරහනි පිළිබඳ මන්දි ගණන කිරීම සිද්ධකිරීම පවතිවා. බ අතර එක් ප්‍රෙස් ල් නකාව මුහද පත්තු ස්ථනයට ඒරත් ජවාතවරයයා එහි නවතම ත. ඒ පිඳ සොයා බලවා. සිද වූ පරසරහනයට කෙට කාලීන බදධ්‍ය කාලීන දේර් කාලින විසු ලාතිීමට ආ ංශ ඒ ද වැඩ පි ්‍ර කි ද ති වෙන. ක්ස්පර් නෝකාේ ගන්න හේතුවෙන් බල්පෑමට ලකූ, කොල්ඹ දිස්ත්‍රික්ක ධදිවර අතුරෙන් පිරිසකට වන්දිලවාදීම පාණලිමන්තු න්ත්‍ර ේජ ප්‍රී් උදුකොට මහතාගේ මූලිකත්වෙන් සිදු කරට. රත්මලාන ප්‍රදශ දිහිවර ජනතාව සඳ රුපයාල්මලියන දොහකට අධික මුදලාක වන්තිලිස පිරිනවරක් මේ අනුව වන්දිහිමි වූ පිරිස පනස් දෙදනකු වනවා. ශවලකන් ගොන්සේවය විශිෂ්ට සෞකය කළමනා කරණය සඳහා වූ සම්මානය දිනාගන්න සමත් වුණ. දෙදහස් විසික ආසියානු නායකත්්ව සම්මාන උලෙලේදී, ආසියානු මානව සම්පත් නායකත්ව සම්මාන කාණඩේ යටෙයි මෙම සම්මානී ලැබී තිබෙන්නේ. සේවාස්ථාන, කොරුණා ්‍යප්තිය වැලැක්විම සඳහ ශ්‍රීලංකගුවන් සමාකම පියවර රැක් ගෙනතිබෙනවා. එම තත්වේ සැකිල්ලට ගනිමින් මෙම සම්මානී පිරිණෙමුණ. ආසියානු නායකත්ව සම්මාන උලෙල මෙවර පැවැත්පුුණි දහන්නව විනිවරටයි. ගේෂ්ඨ නායකැන්තුන්සේකට අධික පිරිසගේ සහභාකිත්වෙන්, මාර්ග ගතක්‍රමේ ඔස්සේ සම්මාන උලෙල් පැවැත්පුනා. ප්‍රතිවිශය නතුරුව ඔබට එක්විය හැකි විපරම විශේෂාන්ගේය සමඟින් ස්වාතනපානී ප්‍රප්ති අතච අවසා ඔබට සුබරාත්‍රයක් හාල් කිලෝකින් රුපියල් විස්සක් කඩු කරන්න අපේ බන්ඳුල ගුණවර්ධන ඇමත්තුමා වැඩේ පටන්ගත්තා කියලා ආන ලැබුණ. මේ වෙලාව හටියට විස්සකින් හරි අඩුබෙනක ලොකු දෙයක්. මොකද මේ කොරණා පලහිලව නිසා හැම්ම මිනිහම වගේ ඉන්නේ පුදුම අමාරුවකින්. පේමටකේ එදාවේල ටවස්වලඉන්න මනුස්්‍යයාගේ ඉඳලා. තරුපහේ හෝටලේ අයිතිකාරයා ඉන්නන්නේත් බිස්නස් නැතිගානටයි, කරනාව හැම දේටම හෙනෙහරෙක් වෙලා ඉවරයි. ඒ අල්ල පනල්ලේ හැම දෙයක්ම ගණන්නැන එකත් ආන්න දෙයක්ද. අපේ රටේ අති බහුතරයක්ම තුම්වෙලටම බත් කනවුන්දලා. හැබැයි තුන්වෙලට බත්කාපු රටේ අද එහෙම කන්න පුළුවන්කමක් නෑ. මොකද හාල් ලටේ මිල එන්න එන්නම ගණන්යන නිසා. මේක පාරණය කරගන්න ලේසි වැඩක්වෙලාතිබෙන හැ. මොකද ඔය කොයි මාෆියාවටත් වැඩිය. හාල් මාෆියාව භයනකම මෆියාවක් වෙලා තියෙන නිසා. හැබැයි මාෆියාවට බහුණ දෙන්න ආණ්ඩුවට අද පුළුවන්කමක් ලැබිලතියෙනවා. බංගුල ඇමත්තුමා දෙන්න පුළුවන් හැම සටනක්ම දෙෙනව කියලා පේනවා. ගොවිිය කොච්චර වී දුන්නත් වැඩක් නෑ මෝල්හිමි අතමයි වැඩේ පාලනය කරන්න. හල් මාෆියාව මෝල් හිමියන්ගේ ඒක අධකාරය. හැම ආණඩුවක්ම ප්‍රභාකාරං එක්ක හැපෙනවගේ තමයි මල් හිමියොත් එක්ක හැපෙන්නේ. බැම තැන මිනිස්සුන්ගේ බඩවල් ගැන හිතලා ආණඩුවට පිටින් හරි හල් ගන්න වෙන්නෙත් හල් මාෆියාව නිසයි. අන්න ඒ මාෆියාව එකක්ත් හැපෙන ගමන් මිනිස්සුන්ගේ බඩ ගැ හිතලා හල් කිලෝ එකක් රුපියල් විස්සකින් හරි ඩුරගන්න පුළුවන් ච්චිත් ලොකුමලොකු දෙයක්ක් මොකද මිනිස්සුන්ට බත්වේලක් කියෙනෙක ගොඩක් වටිනවා. හල් කිලෝ එකක් ගන්නත් ගොඩක් මිනිස්සු පුදුම ෆයිට් එකක් දෙෙනවා ඒතරක් ගතට මද හොදත් දෙකක් තියනන්නත්ව ඕනි. පොඩියෝන්ටික කෑමෝර දෙදී. බත් කට කවන්න අම්මල විදින දුක වගේම තමයි. ඒ බත්කට ඕනදේවල් ගේන්න තාත්තල විඳන දුකක්. හරි විදිහකට පටම බත්කට කවන්න ආ්ඩුවත් විදින්නේ පුදුම දුකක්. ඒ අල්ල පනල්ලේ කොරෝනාව පරටේම රේ මන්ස රාබන රුපියල්ෙෙන් ුපියල එකතුර හරි ආ්ු බල ඉන් ජක්ෂ ිකගෙනල්ලා ටේම මිනිස්සුන්ට කෝමහරි විදින්න ොද ඒම කරගත්වොත් හතරවෙනි රැල්ල ආවත් බයක්වෙන්න දෙයක්නෑ. හැබැයි ඒ අවු අස්සේ හතරවැනි රැල්ල ගෙනල්ලා ප්‍රටම විනාස කරන්න සම හරක් උන්දලා පුදුම දුකක් මාහන්සියක් ගන්නවා. මෙ අතරේ බන්දුුල ඇමමුල්තුමා හාල් මමාෆියාවක්ක සටනක් දීලා විස්සකින් හරි අඩුකරගන්න හදනක මොනදේ තිබ්බත් අපි අගේ කරන්න මෝනි. ඳල ඇමත්තුමා කියන්නේ අපි කොයි කාටත් වගේ ආර්ථක විද්‍යාව උගන්නපු හොඳ ටියවෂන් මාස්ත කෙනෙක් ආර්ථක විද්‍යාව හැටියට බඳුල ගෘරතුමා දන්නවා, පොඩි ගණකින් හරිගේ ගහලා ජීවිතේ ගැ ගහගන්න ක්‍රම ගැන. ඒක නිසා විස්සකින් හරි අඩ කරලා මිනිස්සුන්ට බත්තිං ආන මක්ෂ ගහගන්න පුුවන් කියලා, බඳල ඇමත්තුමා දැන් හොඳට දන්නවා. හැවයිතිං හල මිල අඩුකරද්දි තවත් පිරිසක් අමතක කරන්න නරකයි. ඒතමයි අමුඩ ලේසුව ගහගෙන ගිනි ගහන මහා අවවේ. මගේ ලඟගෙන කුමරු කොටන උන්දැලටක. මොකද දුක්විඳලා දුක්විඳලා වීටික ගට අරගෙන ඒක විකුණගන්න ගියහාම, ගොයියටට වෙන්නේ මෝල් කාරගේ රෙස්පට් එක බලන්න මෝල් හිමයා තුට්ටු එකකට වී ගන්න දඟලනවා. මේක තමයි හැමදාම වෙච්චදේ නවත්තගන්න බැරිවෙච්චදේ. හැබැයි ඇමති බන්ඳුල ගුණුවර්න හාේ ගාන විස්සකින් අඩුකරද්දි කෘෂිකරම ඇැති මහින්දානන්ද අලුත්ගමගේ මෝල් අයිතිකාරයොත් එක්ක අද එකඳ තාවකටත් ඇල් තිෙනවා ආණ්ඩුවේ ගානටම ගොවිියන්ඩෙන් වීටික සල්ලදීලාගන්න. දකට අමට ලේන්සුව ගාගෙන දුක්විඳන වීටික ගන්න ගොවිට සාධහරණ මිලක් හරි විදිහයට අතටයනවා. මේකත් ැලූ හම ලොකු සටනක් දීලා දිනාගත්ත දෙයක්. ඇමති මහින්දානන්දත් මේ වගේ වැඩවලට හොඳ දක්ෂයා හල්මෝල් සෙට් එක මේ විදිට ආම්බාන් කරගන්නවා කියනකත් ලේසි පහසු වැඩක්නන්න නෙවෙයි. මොකද ය සෙට්ට එකේ තමයි එක පැත්තකින් මිනිස්සු පාලන කර රිමොට් එක තිෙන්නේ හල මිේ පාලනය හැම වෙලාවම තිබ්බේ මෝල් හිමියන්ගේ අතේ. එක ආණ්ඩුව අතට ගත්ත කියන්නේෙත්. දගේ ලක වන්නක් මේ ජයග්‍රහණේ ප්‍රතිඵල නිලාගන්න පුළුවන් වෙන්නේ බත් කන මිනිස්සුන්ට හැබැයි බත් පගානටත් හෙන හුරා වටන්න හදන සමහරක් දේශපලනත්තියන් ගැනත්. අපිට මනිස්සු හොඳ විමසිල්ලිින් ඉන්න ඕනිේ ොකද ඔය පාරවල් ගානෙ කෑමෝර දෙෙන ජීවිතයට කුඹරකට බැහල නැතිවුණට ගොවිියෝටික පාරට ඇදලගන්න දගලන පාරදිගේ දක්ගන්න දඟලන සමහරක් උන්දලාගේ අර්මුණ වෙලාතියෙන්නේ. ගෝවයා වහබීවත් ප්‍රටේ මිනිස්සු සාගින්නේ මැරුණත්කමක් නෑ අපිට බලය ලැබවනං ඕන දෙයක් කියලා තමයි. එනිසා අන්න ඒ උන්දලක් කරන කියන දේවල්ගැෙන ඇස්කං ඇරගෙන ඉන්න කියල තමයි, අපේ රටේම මිනිස්සුන්ගෙන් අපි ඉල්ලන්නේ අදත් වෙපරම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්.